අද බලේ දේශපාලන සංවාදය අපතවමත් දෙවන වටය තුල ඉන්නේ හි තුන්වැනි අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලද ජයතිස්ස මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි අවිස්සාවෙල්ලේ නවීන් දර්ශන මහතා ඉන්න උදෘතනේ දර්ශන මහතා අයබෝවන් අයබෝවන් ප්‍රශ්න අහන්න පුළුවන් ඔබතුමාට දැන් මට මේ ඔබතුමාලෙන් අහන්න තියෙන්නේ ඇති වුණ අර්බුදකාරී තත් වාතාවරණයත් එක්ක ඔබතුමාලා ෆයිල් දුස්සගෙන දූෂණ වංචාගෙන ඉතාවත් ඉවතිල්ල විතර අද කටයුතු කරා නමුත් ඔබතුමාන්ට ඇයි දබර අමිල හිමියන් ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසෙකට 95000ක පඩියක් අත්විකර මේ වගේ සිද්ධි ඔබතුමාලට අහුවුනේ නැත්තේ මගේ දෙවෙනි ප්‍රශ්නය ජනාධිපතිතුමා මේ වගේ තීරණයක් ගත්ත නිසා මේ වගේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණේ එතුමා ඒ වගේ දේශපාලන තීරණයක් ගත්තේ ධනමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසදයේ තිබ්බ යම් යම් දුර්වල ස්ථාන නිසා ඒ දුර්වල ඉඩකඩ ගින්දරකින් තමයි එතුමා ඒ වගේ තීරණයක් ගත්තේ මම ඔබතුමාගෙන් අහන්න කැමති 19 ගේන්න සක්‍රීය දායකත්වයක් දක්වපු පුද්ගලයෙක් වශයෙන් ඔබතුමා පිළිගන්නවද එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බ දුර්වලතා නිසා තමයි මේ වගේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙන්නේ කියලා අනාගතයේදීවත් විෂයන් සංසෝධනය කියනකොටවත් මේ වගේ මතභේදාත්මක අර්බුදකාරී තත්ත්වයක් උද්ගත නොවෙන්නට ඔබතුමාලා රැක දෙන සහතිකය මොකක්ද හොඳයි හොඳයි බොහොම ස්තුතියි නවීන් දැන් පළවෙනි ප්‍රශ්නේ මේ දඹර අමිලහාමුදුරන්ගේ ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න උවමනාව තිබුණා මං කියන්නේ ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ආණ්ඩුවට උදව් කරපු අයට කලින් ආණ්ඩුවල මෙහෙම දීලා තිබෙනවා මේ ආණ්ඩුවෙන් දීලා තිබෙනවා මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවලියක් අඩුතරමේ පහුගිය ආණ්ඩුවෙන් මෙහෙම දීපු අයට විශේෂයෙන් දැන් නොවැම්බර් 19ත් විභාගයට ගණ නියමිත වෙලා තිබුණු නිවාස අමාත්‍යංශයේ ඇමති වෙලා ඉන්න කාලේ විමල් විරවංශ මහතා තමන්ගේ ඥාතීන්ට සහ දේශපාලන හිතවතුන්ට වාහන බෙදා දීම සම්බන්ධයෙන් නඩුව හරියට ක්‍රියාත්මක වුණා නම් දේශපාලන ව්‍යාපාරට ෆයිල් උස්සගෙන FCID CID පොලිසිය ගණන් යන්න විතරයි අපිට ඕනකම තිබෙන්නේ මේ ඔබතුමාලගේ බදුමුදල් නාස්ති කරන වංචා කරන දූෂණය කරන ක්‍රමයට එරෙහිව ඒකට එරෙහිව ක්‍රමයක් හදන්නයි අපිට උවමනාව තිබෙන්නේ. ඒකට තමයි අපි යම් කිසි ආකාරයකට පහුගිය කාලේ දූෂණ පිළිබඳව සටන් කරමින් සිටි අපි ඒක අතහැරලා නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් 19 සංශෝධනෙ. 19 සංශෝධන හිඩස් ගැන කවුද කතා කරන්නේ? දැන් මේ හිඩස් ගැන මහලුකුවට කිව්වනේ. දැන් මේ හිඩස් හොයාගත්තනේ. දැන් ජනාධිපතිතුමා වටේ ඉන්න ශිරාල්ලක් තිලකාරි, සරත්යෙන් සිල්ලෝ හරි දීපු හිඩස් පෙන්ලා මේ ජනාධිපතිතුමා දැන් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකාරියේ මතක තියාගන්න. අග්‍රවිෂකාරතුමා ප්‍රමුඛ හත් පුද්ගල මිනිස් මණ්ඩලයක් දැන් හිටස පෙන්නුවද? දැන් හිටසක් තිබ්බද ඒකේ? දැන් 19 වෙනි සංශෝධනයේ මෙහෙම නැත්නම් මේ සම්පූර්ණ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා තිබෙන 33(2) ඈ හරි 62(2) හරි 71(1) හරි ඒ වගන්තුන විතරයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තිබෙන්නේ. ඒව ඇති වෙන පරස්පරයම් හරි මොනවා හරි පෙන්වලා දාලා රයිට් බඩු ෂුවර් බා ජනාධිපති රෝණ වෙලාවක පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් කියලා හිටියට දැන් මොකද ශ්‍රේෂ්ඨාධිකරණ කිව්වේ? දැන් ඔය හිඩස් නෑ ඔබතුමාලා තේරුම් ගන්න ඔබතුමාලගේ කොච්චර මනෝරාජ්‍යක හේතුවත් මේක හිඩස් තිබෙනවා කියලා මේක එහෙම හොයාගන්න හිඩස් නෑ එහෙම රින් ගන්න නෙමෙයි ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියලා ඉඩ දීලා තිබෙන්නේ දැන් මම අහන්නේ ජනාධිපතිතුමාට එහෙම බලයක් තිබ්බනම් ඔක්තෝබර් 26 වෙනිදා පාර්ලිමේන්තු විසුරන්න තිබ්බනේ නොවැම්බර් 9 වෙනකන් හිටියේ ඔක්තෝබර් 26 දැන් හරි වික්‍රමසිංහ මහත්තයාත් එක්ක වැඩ කරන්න බෑ කියලා එතුමාට හිතුනේ ඔක්තෝබර් 26 වෙනිදා රෑ 7ට නම් එතකොට පුළුවන් එදාම විසිරුවන්න. ඇයි ඇයි සති දෙකක් හිටියේ? ඒ මේක මෙන්න මේක තමයි කුමන්ත්‍රණය කියලා කියන්නේ. මේ කුමන්ත්‍රණය තේරුම් ගන්න කුමන්ත්‍රණය ඔක්තෝබර් 26 ඉඳලා නොවැම්බර් 9 දක්වා පෙළ ගැහිච්ච සිදුවීම් ටික එකපෙළට තියලා බලන්න. හදිසි අගමැතිවරු පත් කරන එක, පාර්ලිමේන්තුව වහලා කල් තියලා වහලා දාන එක, ඊට පස්සේ මන්ත්‍රීවරු මිලදී ගන්න එක, ඇමතිකම් දෙන එක 11 සතාවකදී, ඒ ඔක්කොම දරුණාට පස්සේ නොවැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුව නීති විරෝධීව ව්‍යවස්ථා විරෝධීව විසුරුවා හරින එක. ඒ දක්වා ඒ කියන්නේ තමන්ට බහුතරයක් නැතුව ආණ්ඩුවක් හදාගෙන ආණ්ඩු බලය පෙන්නලා ඒ හරහා ඇමතිකම් දීලා මොනවා හරි වරදාන දීලා ආණ්ඩු හදාගෙන යන්න උත්සාහ කරේ. හරිද? දැන් ගියා නම් මොකක් හරි සාර්ථකම තමයි අසාර්ථක වුණා. දැන් මේ ජනාධිපතිතුමාට වෙන කොහෙන්වත් උපදෙස් ගන්න ඕනේ නැහැ ව්‍යවස්ථා උපදෙස් දීලා තිබෙනවා. 42(4)90 තමයි අගමැතිවරයා පත් කරන්න තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය. මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කළා ජනාධිපතිවරයාගේ මතය අනුව.
හැබැයි ඒක පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක් නොවුනා නම් එතුමට ඉන්න තිබ්බා. ඒක පාර්ලිමේන්තු අභියෝගයට ලක් වුණා. මේ මේ ව්‍යවස්ථා වගන්තියෙන් කියවෙන්නේ එකක් ජනාධිපතිවරයාගේ මතය මේකේ පරීක්ෂාවට ලක් වෙනවා. දෙවැනි එක තමයි පාර්ලිමේන්තුවේ විශ්වාස පරීක්ෂාවට ලක් වෙනවා. ජනාධිපතිවරයාට එතුමට මතයක් දරන්න පුළුවන්. අපි හිතමු දැන් පක්ෂ දැන් ඔබතුමන්ලා දැන් ඊයේ දවසේ ගෙනවනේ පාර්ලිමේන්තු යෝජනාව. දැන් ඔබතුමන්ලා මහින්ද රාජපක්ෂ මහත්මත් එක්ක ප්‍රශ්නයක් ඇති. රනිල් වික්‍රමසිංහ මහත්මයා විරුද්ධ යෝජනාවක් ගෙනවනේ පක්ෂ යෝජනාව. ඒ යෝජනාවට ඔබතුමන්ලා මගහැරලා හිටියයි. නෑ ඉන්න මම කියන්න. ඔබතුමාලා ගේන්නක මහින්ද රාජපක්ෂ මහත්තයාට විශ්වාසය පළ කළ යෝජනාවක් ඊළඟ දවසේ. අපි ඒ ඡන්ද දෙන්නෙත් නෑ. අපි ඒ ඡන්ද දෙන්නෙත් නෑ. අපි මහින්ද රාජපක්ෂ මහත්මයා ආසයි අමාත්‍ය මණ්ඩලයේ විරුද්ධව විශ්වාස භංග යෝජනාව අත්සන් කරා නෙමෙයි අපි ඉදිරිපත් කරා. විශ්වාස භංග යෝජනා දෙකම අපි ඉදිරිපත් කරේ. ඇයි අපි ඉදිරිපත් කරේ? ඒ ඉදිරිපත් කරේ මේ කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය මේක ආපස්සට හැරෙන්න ගත්තේ සුදේව නොවැම්බර් 13 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු අත්හිටුවීමේ නියෝගයත් එක්ක. ඒක තමයි මේක තීරණාත්මක තැන. මෙතුමල්ල බැට් කරගෙන ගියා ඔක්තෝබර් 26 වෙනිදා නොවැම්බර් 9 වෙනකන්. 13 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නට පස්සේ අපි ක්‍රියාත්මක වුණා. ඒකයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අත්හිටුවීමේ නියෝගයක් දීලා අපිට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යම් කිසි ආකාරයකට ආරක්ෂා කරන අවස්ථාවක් දුන්නට පස්සේ ඒක පැහැරගෙන අපි සූදානම් නැහැ. සා ඒක කුමන්ත්‍රණේ මහින්ද රාජපක්ෂ මහතා පත්වීම කුමන්ත්‍රණේ කොටසක් නිසා තමයි අපි විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. හරිද? සම් දැන් හෙටගෙනව තමුන්නාසලා මහින්ද රාජපක්ෂ මහත්තයාට විශ්වාසය පළ කරන යෝජනාවක්. තමුන්නාසර 113 හදා ගන්න පුළුවන්. 113 වලින් පෙන්වන්න පුළුවන්. අපි ප්‍රශ්නයක් නැහැ. අපේ ඡන්දය දෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ එතුමන්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය පළ කරන යෝජනාවට පාර්ලිමේන්තුවට එන්නේ නැතුව වැළකීලා හිටියා. හරිද? අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැළකීලා හිටියා. දැන් අපේ වැලකීම අප්සෙට්. එතුමා වැලකීම හොඳයි. අපි කිව්වනේ. අපි පාර්ලිමේන්තුවට ආපු නැති හේතුව. ඒක අපි පාර්ලිමේන්තුවේ කොහොම හරි අවසානයේ අවසානයේ වෙලා තියෙන මොකද්ද? 18 වෙලා තියෙන 18 වෙනද ගේන්න ඕගොල්ලෝ වැලකීලා හිටියා. හරිද? මම කියන්නේ දෙගොල්ලෝම වැලකීලා හිටියා. අපි අපි ඇවිල්ලා වැලකින එක අප්සෙට්. එතුමල්ලා එන්නද වැලකින එක හොඳයි. එහෙම තර්ක වලට එන්න එපා. ඊළඟට දැන් විශ්වාස භංගයක් ගෙනව රනිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධව ඔබතුමාලා ඔහුගේ මේ මාසෙනේ මේ මට මතකයි. මාර්තු මාසෙ. ඡන්ද 76ක් ලැබුණා. ඡන්ද 76 හැදුනේ ඒකාබද්ධ විපක්ෂ 54යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතිකන් දාලාපු 16යි අපේ 6යි. එතකොට විශ්වාස භංගයක වටින්නේ අවසානයේ ඡන්ද විමසීම. දැන් මේ මේ පහුගිය දවස් කිහිප ඇතුළතදී පාර්ලිමේන්තුවේ 6 වතාවක් මේ කුමන්ත්‍රණකාරීන්ට බහුතර නැහැ කියලා පෙන්නවා. ඒකේ අස්සම් කළ තින්න අපි වාර දෙකයි. ඉතුරු ඇද අපි ඡන්ද දුන්නා. අපි ඡන්ද දුන්නා. අපි ඒ බාර ගන්නවා අග්‍රාමාත්‍ය කාර්යාලය වේදන් කපන්න ඒ යෝජනාවට පක්ෂ අපි ඡන්ද දුන්නා. ඒ ඡන්ද දෙන එකයි වටින්නේ. දැන් තමුන්හන්සේලා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව අපේ ඡන්දය දුන්නට පස්සෙත් ඒක කියන්න එපා. මේ අස්සම් කරමු නැති එක නේ තමයි ප්‍රශ්නේ. ඡන්ද දෙන එකයි වටින්නේ. අවසානයේ පාර්ලිමේන්තුවේ සටහන් වෙන්නේ මොකද්ද? කොච්චර එතුමන විරුද්ධව ඡන්ද ලැබුණද කියන එක. ඊළඟට එතුමා කරුණ කීපයක් ගැන හරි දැක්කම අපි ඔය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරලා එකක් ගත්තා. අර මොකද්ද අපේ ගම්පොල නගරසභාවේ මන්ත්‍රීවරු ඡන්ද දුන්නේ කියලා. වංචන විජේසේකර මන්ත්‍රීතුමා අපිට මන්ත්‍රීවරු ඉන්නවා පළාත් පාලන ආයතන 437ක්. අපි හැමතැනම තීන්දුව ගත්තේ අයවැට විරුද්ධව ඡන්ද දෙන්න. හරිද? අයවැට විරුද්ධ ඡන්ද දෙන්න. ඒකයි අපි තීන්දුවක් ගත්තනම් ඡන්ද දෙන්න ඕන කියලා. එහෙනම් 437න් මං කියන්නේ ඡන්ද දෙනවා අපි. එහෙමනම් අපි කිව්වා අයවැට විරුද්ධව ඡන්ද දෙන්න කියලා. මෙතන සිදුවීමක් වෙලා තිබෙනවා. ඒකට පක්ෂයේ විසින් මේ මන්ත්‍රීවරු විනය පරීක්ෂණයක් කරනවා. මේක පක්ෂයේ තීන්දුවට පටහැනිව කියලා තිබෙනවා. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්නේ නෙමෙයි. දැන් ඔබතුමාලාගේ මතක ඇති පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සභාපතිවරු තෝරන්න බොහෝ තැන්වල අපේ ඡන්දේ තීරණාත්මක වුණා. සමහර තැන්වල එක්සත් ජාතික පක්ෂයේ සභාව හැදුවා. සමහර තැන්වල පොහොට්ටු පළාත් සභාව හැදුවා. හැබැයි අපි මේ හැම තැනකම අපි තීන්දුවක් ගත්තා සභාපතිවරයා තෝරන ඡන්දේදී අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා. දැන් ඒ නිසා බොහෝ තැන්වල පොහොට්ටුවට වාසි වුණා. ඔබතුමා දන්නවා සමහර තැන්වල නැත්තම් අපිට තිබුණා විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් වැඩි. අපිත් දුන්නා නම් එහෙම පොහොට්ටුවට සභාපතිකම යන්නේ නැහැ. හැබැයි අපි ඒ වෙලාවේ පක්ෂ කෙරෙහි තීන්දුවක් හිටියා. අපි කොතනකවත් සභාපති උපසභාපති තේරීමේ ඡන්දයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. අපේ ස්ථාවරයේ අපේ සියලු මන්ත්‍රීවරු ආරක්ෂා කරලා තිබෙනවා. එවැනි තීන්දුවක් තමයි මේ අගමැති පොරයේදී අපි අරගෙන ඉන්නේ. ඔබතුමාලා ගේන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට සහාය පළ කරන තීන් යෝජනාවක් අපි ඡන්ද දෙන්නේ නැහැ ෂුවර් එකට. දැන් මෙහෙමයි. මට තියෙන ප්‍රශ්නය නිකමට හරි ඔබතුමා මෙහෙම හිතන්නකෝ. දැන් නොවැම්බර් 5 අයවැය ගෙනාවා. දෙවනවර කියවීම තුන්වෙනිවර කියවීම කරා. දෙසැම්බර් 4 එනවා අයවැය ඡන්දය, අවසාන ඡන්දය.
ජනතා අය මුක්ති පෙරමුණ අපි කලින්ම කියලා හිටියා අයවැය ගේන්නත් කලින් මේ අයවැය දකින්නත් කලින් අපි මේ අයවැයට විරුද්ධයි. මම කිව්වා මාධ්‍යවලට අපි කිව්වා මම දැක එක්තරා මහාචාර්යෙක් අහලා තියෙනවා ජර්මන් විශ්වවිද්‍යාලේ ඕගොල්ලෝ දකින්නේ දතු කොහොමද විරුද්ධ වෙන්නේ කියලා. දැන් මේ අයවැය මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ ආණ්ඩුව ගෙනාවු අයවැය ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධයි. එතකොට අපේ 6 ෂුවර් එකටම අයවැයට විරුද්ධව ඡන්ද පාවිච්චි වෙනවා. මෙතුමල්ලා මොකක් හරි ක්‍රමයකට දෙසැම්බර් 4 වෙනකොට 107ක් හදාගෙන හිටියානම් අපිටම අයවැය පරද්දන 113ක් ඕන කියලා 113ක් ඕනෙත් නැහැ. 107ක් හදාගෙන හිටියානම් අපේ 6 113යි. එතකොට මේ ව්‍යවස්ථාවේ 48-2 හැටියට අයවැය පරාජය වුණා නම් ආණ්ඩුව විසිරෙනවා. මේක තාම වළංගුදේ යෝජනාව. අනිවාර්යයි. 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 ඒක විනාශ වෙන්නේ නැහැ කංචන මන්ත්‍රීතුමා. ඒක විනාශ වෙන්නේ නැහැ. හරිද? ඔබතුමාලා හරියට දේශපාලනය කරන්න තේරුම් ගන්න. ඒක කරන්න තිබුණා. එතකොට එහෙම අයවැය පරාජය වුණා නම් හරිද 48-2 යටතේ ආණ්ඩුව විසිරෙනවා කවුරුත් විසිරවන්න ඕනේ නැහැ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව හරි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව අගමැතිවරයාගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාට කැත නැතුව විසිරව ගන්න තිබුණා. කැත නැතුව දැන් අත්තනහන අපේ දිස්ත්‍රික්කේ නේද අපේ ජේෂ්ඨ මන්ත්‍රීතුමා කුමාරවර්ග මන්ත්‍රීතුමා නේද රොහිත මන්ත්‍රීතුමා එතුමා කියනවා වගේ මේ අර මල් වට්ටියක් අතේ තියන් හිට මිනිස්සයාට ගොම හට්ටියක් දුන්නා වගේ වැඩක් තමයි සිද්ධ වුනේ. අපරාධේ ලබන අවුරුද්දේ මැද විතර මේ ආණ්ඩුව හිටපු ආණ්ඩුව වේගයෙන් පරිහානියට පත්වල යනකොට පාර්ලිමේන්තුවේ තුරෙන් දෙයක් අරගෙන ඡන්දයක් අරගෙන දිනන්න තිබ්බනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා රගමෙති වෙන්න තිබ්බනේ. එහෙම තිබෙද්දී මේ කුමන්ත්‍රණයක් කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එතුමා කිව්වට දැන් මේ ජනාධිපතිගම ඉල්ලන්නේ නැහැ කියලා මතක තියාගන්න. එතුමා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇව්වේ 19 සංශෝධනය අනුව ජනාධිපතිල දුර කාලේ අවුරුදු 6 ඉඳන් 5 දක්වා අඩු කරා. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහනවා ඒ 6 පහ කරාට මට 6යි නේද කියලා. හරිද? එහෙම නිකන් මේ අතාරින්න ආපු කෙනෙක් නෙමෙයි දැන් මේ හැසිරීමෙන් පේනවා යන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා එතුමාට බලාපොරොත්තුවක් තිබුණා ජනාධිපතිතුමා ඉල්ලන්න. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ පාර්ලිමේන්තු විසිරූප හැටි මොකද උනේ? එතුමා හිතුවා දැන් මේ එකඟ වෙච්ච හැටියට සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වෙච්චාපු කට්ටිය සම්දානින් පත්වෙච්චාපු කට්ටිය එතුමාව කරේ තියාගෙන යයි කියලා. මෙතුමන්ලා පාර්ලිමේන්තු විසිරුවා දවස් හතරක් යනකොට ගිහිලා පොහොට්ටුවට සෙට් වුණා. එතුමාට කවුරුත් නැති වුණා. දැන් කියන්න පුළුවන් මම ඉල්ලන්නේ නැහැ කියලා. එහෙම කිව්වට එතුමා එනගත්ත එක නම් කමක් නැහැ. ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මේ රටට ආර්ථික වශයෙන් වෙච්ච පාඩුවක් තිබෙනවා. මගේ රට බංකොල ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබුණේ. නමුත් මේ දින 50 දි වෙච්ච සැලකියුතු පාඩුවක් තිබෙනවා. රාජතාන්ත්‍රික වෙච්ච පාඩුවක් තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මෙවැනි කුමන්ත්‍රණ මම කියන්නේ කාංචන මන්ත්‍රීතුමා අපි අලුත් මන්ත්‍රීවරු හැටියට ඒ කියන්නේ බලය ලබාගෙන ඉඳලා අපි ඔක්කොම මේ දේශපාලනය කරන්නේ. හැබැයි මෙවැනි කුමන්ත්‍රණ ඔබතුමා හිතන්න දැන් මේක අපි පරාජය කරේ නැතුව ඔබතුමාලා ඊළඟ ඡන්දෙන් ආණ්ඩුවක් හදාගෙන දැන් නිකම්ම හිතන්නකෝ මහමැතිවරණ කාවා. ඔබතුමාලා ආණ්ඩුවක් හදාගත්තා. මේ සිරිසේන මහත්තයා තමයි ඉන්නේ මේ ජනාධිපති පුටුවේ. එතුමා මේ සෙල්ලම දැම්මොත් එහෙනම් ඔබතුමාලා ගාණ්ඩුවටත් එදාටත් ඒකත් හරි කියලා කියන්නද? නෑ මේක පරාජය කරන්න ඕනේ. දැන් මේ පහුගිය අවුරුදු 3 පළාත් පාලන මැතිවරණයේ කල් දාද්දි පළාත් සභා මැතිවරණයේ කල් දාද්දි මේ කුමන්ත්‍රණ වෙද්දී ඔබතුමන්ලා මේ පාර්ලිමේන්තුවේ මොකද්ද කරේ? පළාත් පාලන මැතිවරණ කල් ගියේ ඇයි කියලා ඔබතුමා දන්නවා. පළාත් පාලන මැතිවරණ කල් ගියේ අපේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අවසානයේ යම් එකඟතාවයකට අපි කවුරුත් පක්ෂ ආවා. මේ මන්ත්‍රී දුර සංඛ්‍යාව වැඩි 8000ක් නමුත් කරන්න දෙයක් නැහැ. ඒ හදලා තිබුණු සීමා නිර්ණය සහ ඒ බෙදීම අනුව 60-40 කියන එක අනුව මේක යන්න ඡන්දෙකට යන්න වෙනවා කියලා. පළාත් සභා ඡන්දය ඔබතුමා කිව්වා මේ 3-2 හදාගත්තේ අපෙන් කියලා. ගිහිල්ලා බලන්න හැන්සාඩ් වාර්තා පෙළලා බලන්න ඡන්ද 159ක් ලැබිලා තියෙනවා. හරිද? ඡන්ද 159 ඒ ලැබිලා තියෙන කමිටු මේකදී. නෑ නෑ පළාත් සභා ඡන්දෙට ඡන්ද 54 තියෙන 152යි. 152යි තියෙන්නේ තමයි මේ කාර්ක සභාවස්ථාවේ. හරිද? අවසාන ඡන්ද විමසීමේ ඔක්කොම මේ amendments අවල 157ක් වුණා. අපේ එක අපි බොහොම පහදුම මම ඇවිල්ලා ඊළඟ සැරේ ඕන ගෙනාලා පෙන්නන්නම්. හන්සාඩ් එක අපේ ඡන්ද 6 නෙමෙයි තීරණාත්මක වුණේ. හැබැයි නේද? එදා දවසේ පාර්ලිමේන්තුව නෑ 10 මාර 11 වෙනකන් ඇරලා තියාගන්න එක මේක ඒව කුමන්ත්‍රණ නෙවෙයි නේ. මම කියන්නේ අපේ 6 අර අපි විශ්වාස මංග යෝජනාවට අපිට කතා කරලා තින දෙන්න දෝ සම්මත කරගත්තා. අලුත් පළාත් සභා ක්‍රමයක් අලුත් පළාත් සභා ඡන්ද ක්‍රමයක් ගේන අපි පක්ෂයි. ඒ නිසා මේ අපේ 6 3-2 හදුවා නැද්ද කියන අපිට වැඩක් නෑ.
අපි අලුත් පලාත් සභා ඡන්ද ක්‍රමයක් ගෙන පක්ෂයි. ඉතින් අපි මෙහෙමයි. අවසන් කරමු. අපි කියනවා රයිට් මහමැතිවරණයට යමු. මම අවසන් ප්‍රශ්න. දැන් විපක්ෂ නායකතුමා දැන් ඉන්න විපක්ෂ නායකතුමා සම්බන්ධන් මහත්තයා කියනවානේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාසය පළ කරනවා. හැබැයි විපක්ෂය කටයුතු කරනවා කියලා. දැන් අපි හිතමු බැරි වෙලාවකත් අපි විපක්ෂෙට එන්න කියලා. විපක්ෂයට આવොත් එහෙම දැන් ඊතර විපක්ෂ නායක ධූරයේ පිළිබඳවත් ඔබතුමන්ලා ඒ මතේම දින්නේ. ඔබතුමාලා කණ්ඩායම හැටියට විපක්ෂ වාඩි වුණොත් අනිවාර්යයෙන් විපක්ෂ නායකකමයි විපක්ෂ සංවිධායකකමයි සියල්ල ඔබතුමාට දෙන්න ඕනේ. ඒ කිසි ගැටලුවක් නැහැ. මේ වෙලාවේ කංචන මන්ත්‍රීතුමා ඔබතුමාට ලැබුණ නැත්තේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඔබතුමාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකමුයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයි ජාතික ආණ්ඩුවට කියලා තිබ්බ නිසා. එහෙම නැතුව විපක්ෂයේ ඉන්න ඒ වෙලාවේ තීරුවේ විපක්ෂයේ ඉන්න වැඩිම mantri duru සංඛ්‍යාවක් තියෙන පක්ෂයට තමයි ඒක දුන්නේ. ඔබතුමාලා දැන් මේ දින 50 ඔක්කොම කරලා අවසාන විපක්ෂ නායකකම නම් ලබා ගන්නෙ මේ පැත්තට ආවොත් කණ්ඩායම හැටියට විපක්ෂ නායකකමයි විපක්ෂ සංවිධායකකමයි සේරම ලැබෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි වැරදීමක් වුණා මන්ත්‍රීතුමාට. ඔබතුමා කිව්වා අපි සම්දානේ නිසා තමයි අපිට විපක්ෂ නායකකම එදා ඒක කතා නායකව අනවස් කරපු එක. අපි ඔය කතා නායකතුමා ගාවට ගිහලා ඔබතුමා දන්නව ලිඛිතව අපි ස්වාධීන වෙන්න. මන්ත්‍රු 52ක් ස්වාධීනව. ස්වාධීන මෙන්න. එතකොට මන්ත්‍රීකම උගසට තිබ්බා අපි. අපි සම්දානේ පුළ අපිට නඩු දාන්න. හරි. උගසට තියලා දුන්නා. දීලක පාර්ලිමේන්තුව ඇතුළේ අපි කිව්වා. හැබැයි ඔබතුමා දන්නවා මෙහෙමයි. මන්ත්‍රීවරු තනි තනිව ස්වාධීන වුණාට ඒක කණ්ඩායමක් හැටියට සැලකලා නෑ කණ්ඩායමක් හැටියට සැලකලා විපක්ෂ නායකකම දෙන්නේ නෑ. ඇයි? විපක්ෂ නායකකම දෙන්නේ පාර්ලිමේන්තුවට තරඟ කරේ පක්ෂ කීයද? ඒ පක්ෂ වලින් ආණ්ඩු වෙන කවුද? විපක්ෂ ඉන්න කවුද කියලා බලලා. කොච්චර 100ක් ස්වාධීන වුණා තනි තනිව ඒක ඔබතුමා දන්නවා. නෑ නෑ ඒක මම අහන්නේ ව්‍යවස්ථාවේ ඔක ව්‍යවස්ථාවෙන්නේ ඔබතුමා කියන්නේ දැන් පාර්ලිමේන්තු රීති වලින් පාර්ලිමේන්තුව ඉන්දියාවේ පාර්ලිමේන්තු 25 දෙනෙක්. ඔව්. 25 දෙනෙක් ස්වාධීන වුණා. 25 දෙනෙක් ස්වාධීන වුණා ඉන්දියාවේ පාර්ලිමේන්තු දුන්නා. අපි ඒක කිව්ව පැහැදිලිව. අපේ පාර්ලිමේන්තු නමුත් අපිට දුන්නේ නැහැ. ඒක දුන්නේ නැහැ. එහෙම වුණොත් මන්ත්‍රීතුමා ඔබතුමාලා හිතන්නකෝ මෙහෙම දැන් මම කියන්නේ උහුමනම් වෙන්නේ ඔබතුමාට තිබුණානේ 150ක් 142ක් හදාගත්තා ඔබතුමා 2010 142ක් හදාගත්ත වෙලාවේ මෙතුමාලාට වඩා වැඩි ගාණක් විපක්ෂ වාරි කරලා විපක්ෂ නායකකම ඉල්ලුවනම් ඒත් දෙන්නවද? එහෙම දෙන්නේ නැහැනේ. තරං කරේ මොන පක්ෂෙන්ද පක්ෂවලට තමයි දෙන්නේ. හරි දැන් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබතුමාලා මේ සියල්ල කරලා අගමැතිකමක් කරගෙන විපක්ෂයෙන් නම් එන්නේ විපක්ෂ නායකම ලැබෙනවා. ගිය සැරේ 2015 ජනවාරි වලත් නිමල් සිරිපාල් සිල්වමතුමාට විපක්ෂ නායක ධූරයේ දෙනකට ඇමතිවරු හැටියට කටයුතු කරපු කණ්ඩායමක උදේට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක දුමින්ද දිසානායකල ඇමතිකම් වල හිටියේ. එතකට විපක්ෂ නායක ධූරය දුන්නා. අංචන මන්ත්‍රීතුමා දැන් 2015 දින 100 ගැන කතා කළොත් එහෙම ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දෙන්නයි අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්නයි. ඒව ඔය කවුරුත් කතා බහ කරලා කරගත්ත දේවල්නේ. ඒව මේ නිකන් වෙච්ච දේවල් නෙමෙයි. ඒව මේ එකපාරට වුණා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා 42ක් අතෝ කොහොමද ඉන්නේ? ඔබතුමාලා 150ක් ඉන්නේ. ඒ වගේම තමයි ඒතර 2015 අගෝස්තු මාසෙත් සම්බන්ධ මහත්තයාට සම්බන්ධ මහත්තයා ගේන දීපන්. සම්බන්ධ මහත්තයා විපක්ෂ නායක ධූරයේ අනුර කුමාර මහත්තයා විපක්ෂ සංවිධායක ධූරයේ එහෙමත් කතා බහ කරගෙන 2015 අගෝස්තු මාසෙ උන්නේ නා. එහෙමනේ. 2015 අගෝස්තු මාසේ එහෙම 2015 ජනවාරි වගේම අගෝස්තුරත් සඳහනේ වෙන් වෙලා ඇවිල්ලා නෑ ඔබතුමාලා හරි මං කියන ඔබතුමාලා විපක්ෂ වාඩි වෙච්ච එක හරි මම කියන පිළිගන්න ඔබතුමාලා ආණ්ඩුවක් හදන්න බැරි වුණා නම් විපක්ෂ වාඩි වෙනවා අර කතා වෙලා හිටියා ඒක කතා වෙලා නෙමෙයි ඔබතුමාලගේ අමතිකම් වල ලොල් වෙච්ච කොටසක් ගිහලා වාරන විපක්ෂේ ඔබතුමාලා තරුණ මන්ත්‍රීවරු හරියට කෙලින් හිටගත්තා හරි ඒක නිසා තමයි යන්තම් හරි මේක බේරුනේ හොඳයි බොහොම ස්තුතියි අපිට විරාමයක් දෙන්න විරාමයකට ගිහිල්ලා එන්නම් අපි ඉක්මනට